මෙන් අතුරුදන්ව යන ඉන්දියාවේ චීන ප්‍රජාව පිළිබඳවයි විවිසිය මේ සටහන තමතුනේ. ඔක්තෝබර් නිවාඩුව ගත කිරීම සඳහා චීනයට ගිය ජැනිස් ලී නිවාඩුව කොයි මොහොතේ අවසන් වේදේ සිතවිල්ලෙන් පසවවා. මට ඒ භාෂාව කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ කෑම කන්න මට ආසක් තිබුණේ නැහැ. මං අතරමං වෙලා වගේ දරුණා. ඇයිසේපත් කරාය. ඊට විදේශීය සංස්කෘතියකට අනුගත වීමට නොහැකි වීම අමුතු දෙයක් නොවන්නට පුළුවන්. නමුත් ඒ චීන සම්භවයක් ඇති අයකු වීම බව අසනතෙක් පමණයි. මට සහනයක් ලැබුණේ ආපහු ආවට පස්සේ යනුවෙන් ප්‍රවසීමෙන් ඇය අදහස් කරේ කොල්කතාහේ පිහිටියගේ නිවස පිළිබඳවයි. ලී යනු හාකා සම්භවයක් ඇති පස්සන පරම්පරාවේ ඉන්දියානු චීන ජාතිකයෙකු වන අතර අනිකුත් චීනවසියන්ට චීන සෝස් සහ නූල්ල සැපීම සඳහා 1958 වසරේදී ඇගේ සියා විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් වන පූචොන්ග් ගොඩ්සී සේවය කිරීම සිද්ධ කරනු ලබනවා. ඉන්දියාවේ ප්‍රථම චීන සංචාරකයා වන ටොං ආහ් චූ 1978 වසරේදී තේතෝගයක් සමග කල්කටාවත පැමිණ නගරය ආසන්නයේ සීනිකම්මල කරම් කරනු ලබනවා. නැගෙනහිර වරායක් ලෙස කොල්කතා නගරයේ චීනයේ සහ චීනයේ සිට නැගෙනහිර ආසියාවේ සිට ඉන්දියාව ඇතුළු වීමට තිබුණු සමීපතම පිවිසුම වූ අතර ඒ අනුව ඉන්දියාවේ එකම චීන ප්‍රජාපතිවගේ වන නගරයේ බවට පත් වෙනවා. 20 ශතවර්ෂයේ මුල් භාගයේදී චීනයේ සිවිල් යුද්ධය සහ චීනය සහ ජපානය අතර ඇති වූ ගැටුමින් නිති සම්පදම් කිරීමේ සහ සම්කර්මාන්තාශ්‍රිත රැකියා සහ බොහෝ දෙනෙකු චීනයෙන් පලා ගිය අවස්ථාවේදී මෙම නගරයේ චීන ජනගහනය 20,000 ඉක්මවා යනවා. එහිදී ඔහු බෙංගාලි සහ හින්දි භාෂාව චතුර ලෙස හැසිරවීමට ඉගෙන ගනිමින් ප්‍රදේශවාසීන් සමග විවාහ වී ඔවුන් හා සංකලන වීමත් දක්නට ලැබෙනවා. සීනි සමග ආහ් චූට සැවති සම්බන්ධය බෙංගාලි ඇතුළු බොහෝ ඉන්දියානු භාෂාවල චීන ජාතිකයන් හැඳින්වීමට තවමත් භාවිතා කරන චීනි යන වචනය නිර්මාණයට පාදක වූ බවයි පැහැදිලි වන්නේ. එම වචනේ 1950 ගණන්වල ජනප්‍රිය රාජතාන්ත්‍රික සංපාඩයක් වූ හින්දි චීනි බහායි බායිවත් ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් සහෝදරයෝ යන වදන තුළ දක්නට ලැබෙනවා. කොල්කතාවේ මුල් චයිනා ටවුන් ප්‍රදේශ තවමත් හඳුන්වන්නේ චීන පරායන්වෙන්. අද වන විට කල්කටාවේ ඉතිරිවිත වෙන්නේ චීන සම්භවයක් සහිත පුද්ගලයන් 2000ක් පමණයි. නමුත් ඔවුන්ගේ සංස්කෘතිය තිරේතා ලෙසින් හැඳින්වෙනවා. බසාර් තන්ග්‍රා ප්‍රදේශවලත් සෑම තැනක වදක්මට ලැබෙනවා. වීදිවල ආහාර අලෙවි කරන වෙළෙන්දන් තාවෝ පන්සල් සහ ප්‍රජා සමාජවල මෙන්ම චන්ද්‍ර නව වසර පිළිගැනීම සඳහා පැවැත්වෙන වාර්ෂික සිංහ නැටමත් ඉන්දියාව දක්නට පිළිවන්. සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ලන්ඩන් වැනි නගර චීන ජනතාව දිවි ගෙවන නගර සඳහා ප්‍රසිද්ධයක් ඉස්සුවත් කල්කටා වෙත එතරම් අවධානයක් යොමුවේ නැහැ. ඉන්දියාවේ මේ දක්වා වෙනත් චයිනා ටවුන් ප්‍රදේශ හමු නොවනත කොල්කටාහි එවැනි නගර එකක් නොව දෙකක් පවතිනවා. ඉන් මුල් නගරය වන තිරේතා බසාර් 1800 ගණන්වල සිට පවතින අතර අනෙක් නගර 1900 ගණන්වලදී තනුරා හිදීනවා. දැනට වසර ගණනාවක් පුරා දේශ උරුමයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින කල්කටාහි බ්ලොග් කරුවෙකු වන රංගන් දත්තා පැහැදිලි කරපත්තේ පරිසර දූෂණයට හේතුවන සම්පදන් කිරීමේ කර්මාන්තයන් මධ්‍යම කල්කටාවේ පිහිටි තිරතා බසාරෙන් පිටතට ගෙන යන අවස්ථාවේ එම ජනයාගෙන් විශාල පිරිසකට ප්‍රධාන නගරයේ පිටත ඇති වගුරු ගුණකට යන්න සිද්ධ වෙනවා. මේ චීන ජාතිකයන් මුලින්ම පදිංචුනේ බෙංගාල් නගරය සහ යුරෝපීය නගරය අතර තිබ්බ ආමේනියානුවන් සහ ග්‍රීක ජාතිකයන් වගේ වෙනත් විදේශිකයන් වගේම මාර්වාරි සහ පාසි වගේ බෙංගාලි නොවන ජනයා ජීවත් වූ ප්‍රදේශයක වෙළඳ කටයුතු වලට හැමෝම කල්කටාවට ආවා. ඔහු පවසනවා මේ බහුසංස්කෘතික ප්‍රදේශය තුළ බෝ බැරැක්ක එවත් ඇංග්ලෝ ඉන්දියානු ප්‍රජාව ජීවත් වූ ස්ථාන ආමේනියානු පල්ලිය සහ පාසි ගිනි කෝවිල යන සියල්ලම එකිනෙකා සන්නේ පිහිටනවා. එකලද ප්‍රජාවේ සියලු දෙනා තිරේතා බසාර්හි ජීවත් නොවූ බව තෙවන පරම්පරාවේ කොල්කතා චීන වැසියෙකු වන සුපවෛද්‍ය පීටර් සිං පවසනවා. ඔහුම ප්‍රදේශයෙන් පිටත හැදීවත්ම අයකු අතර එහි ජීවත් වූ ඥාති සහෝදරයන් හමුවීමට කියනු සිහිපත් කරනවා. පොදු අවකාශයන් පුනර්ජීවනය කිරීම සඳහා ප්‍රාදේශීය සහභාගිත්වය ලබා ගැනීම අරමුණු කරගත් තිරතා බසාර්හි ප්‍රජා කලා ව්‍යාපෘතියට නායකත්වය දුන් කල්කටාහි පදිංචි ස්වාති මිශ්‍රා පැවසුවේ
සාමාන්‍ය චයිනා ටවුන් එකක් වගේ නෙමෙයි තිරේතා බසාර් කියන්නේ ගේට්ටු දාපු සංස්කෘත ප්‍රජාවක් කියලා කියන්න බෑ. මේ චීන ජාතිකයේ මුල ඉඳලම අනෙක් ප්‍රජාවත් එක්ක සමීපව ජීවත් වුණේ. මෙයාගෙන් සමහරු මටත් වඩා හොඳට බෙන්ගාලි භාෂාව කතා කරනවා. නමුත් පසුව බිහිවුණු තංග්‍රා ප්‍රදේශයට පිවිසීම සඳහා ලෝ පුරා අනෙකුත් චයිනා ටවුන් නගරවලට දැකිය යන්නේ විසිතුරු තොරතුරක් තිබෙනවා. චීන ප්‍රජාව මේ ප්‍රදේශවාසීන් අතර තිබුණු පරතරය අඩු කර ගැනීමට යොදා ගන්න එක් ක්‍රමයක් වූයේ ආහාරයයි. ඉන්දියාවේ ප්‍රථම චීන වටහල් දේශීය හාක්‍රා ප්‍රජාව විසින් කල්කටහයි පිටවන ලද අතර කාලයත් සමගම චීන ඉන්දියානු හෝ චින්දියන් ජනයාගේ ආහාර රටේ සෙසු ප්‍රදේශවලද පැතිර ගියා. අද දක්වාම ඉන්දියාවන්ගේ තද ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ලෙස සලකනවා. ඔවුන්ගේ ආහාර රට පුරා නිරන්තරයෙන් හමුවන අතර වීදි කරත්වල සිට සුඛෝපභෝගී අවන්හල් දක්වා සෑම තැනකම දක්නට ලැබෙන ඉන්දියාවේ ආහාර අතර ප්‍රධානතම අංගයකි සාම්ප්‍රදායික හාකා ආහාරවල සෞම්‍ය රසය සමග හැදී වටන සිං ප්‍රවසවේ. ඉන්දියානුවන්ගෙන් රසන ආහාර පිනවීම සඳහා කෝකියන්ට යම් වෙනස්කම් කිරීමට සිතු බවයි. එයාල අමු මිරිස් ලූණු කොත්තමල් ලිපුණු සහ සමහර ලවට ගරම් මසාලා පවා එකතු කරා. එක එක්කෙනාට ගැලපෙන්නේ එක එක දේ ඔහු ප්‍රායෝගික ඇසුරින් පැහැදිලි කරනවා. දේශ කුළුබොඩු සහ සෝස් එකතු කිරීම, චිලි චිකන් සහ ගෝබි මැන්චූරියනේවත් ඉරිඟි පිටි සහ කුළුබොඩු දවටා වැදගත් මල්ගෝවා කිනිතිමෙනි චීනයේ කිසිසේත්ම දක්නට ලැබෙන ආහාර වර්ගද උපත තුන්නා. පූ චොංග් ෆුඩ්ස්ද පූදිනා කසුන්දි සහ චිලි චිකන් සෝස් වැනි ඉන්දියානු සෝස් වර්ග සෑදීම ආරම්භ කර තිබෙනවා. එවට කල්කටාහි වෙසෙන ඉන්දියානුවන් මෙන් චීන ජනයාද එකසේ ආදරය කරනවා. තිරතා බසාර්හි සුන්්‍යත්සෙන් වීදියේ තාවකාලික වීදි කඩවල ඉරිදා දිනවලදී පිළිගන්වන නැව් ඩම්ප්ලින්, වොන්ටොන් සහ නූඩ්ලස් වැනි චීන උදෑසන ආහාර සායම බොහෝ කල්කටා වැසියන් ප්‍රිය උපදමන චාරිත්‍රයක්. උදෑසන 5:30 වන විට පෙරත් ඌරු මස් පිරවූ බනිස්, කුකුළු මස් මෝමෝ සහ ෆිෂ් බෝල් සුප්පරින් පිරුණු උස සිලින්ඩරාකාර ඇලුමිනියම් බාෂ්ප බඳුන් ඇති තිබෙන සූදානම් සිදුවා. තන්ගා ප්‍රදේශයේ වඩාත් ප්‍රසිද්ධ වන්නේ බීජින්, ආහ්ලියෙන්, කිම්ලින් සහ ගෝල්ඩන් චෝයි වැනි චීන අවන්හල් සඳහායි. කල්කටා චීන ප්‍රජාව ලෝකෙ හැම තැනකම බාගේ ප්‍රසිද්ධයි. නිව්යෝර්ක් වල අවන්හලක් පවා තිබෙනවා ප්‍රකාශ කළේ චීන ආහාර ඉන්දියානු ක්‍රමයට සපයන තන්ග්‍රා ප්‍රදේශය ගැන සඳහන් කරමින් ලෝක ස්මාරක අරමුදලට අනුව දැන් සියවසකට වැඩි කාලයක් පුරාවට ඉන්දියාවේ කොටසක් වසිටියත් කල්කටාහි චීන ප්‍රජාව වේගෙමින් හැකිලෙමින් සිටින අතර එම ප්‍රදේශයේ පවා මුළුමනින්ම අතුරුදහන් වීමේ අවධානය ලක්ව තිබෙනවා. ජනාකීර්ණ නගරයක හදවතේ පිහිටා ඇති ඉහළ වටිනාකමක් ඇති දේපළක ජීවත්වීම හේතුවෙන් මූණ දේවට සිදුවන මැඩ පැවැත්වීමට දුෂ්කර ඉඩම් කොල්ල කෑම සහ දේපළ අයිතිය සම්බන්ධයෙන් සටන් කිරීමට සිදුවීම වැනි අභියෝග ගැනද ලී සඳහන් කරනු ලැබුවා. එම පරිහානිය ආරම්භ වූ 1962 වසරේ ආරම්භ ඉන්දු චීන යුද්ධයත් සමඟ පරම්පරා ගණනාවක් මෙහි ජීවත් වූ වන්නේ සබව සැකයෙන් බැලීම සහ ඔවුන්ට සතුරන් ලෙස සැලකීම නිසාවෙන්. චීන සංක්‍රමණිකයන් සිය ගණනක් කිසිදු පදනමක් නොමැතිව රැස් කර රටේ අනෙක් කෙළවර ඇති රාජස්ථානයේ සිර කඳුරු වෙත යවන ලද අතර ඉදි ඔවුන්ට දරුණු සැලකිරිවලට භාජනයට සිද්ධ වෙනවා. ඕන් නැවත කල්කටා වෙත ගිය පසු ඕන් අතරින් බොහෝ දෙනෙකු නෑදෑයන් සහ මිතුරන් සිට විනාශ රටවලට යන්නට තීරණය කළේ ඒ අඳුරු මතකයන් සමගින්. එතැන් සිට සම්පදම් කිරීමේ කම්හල් සහයම නිෂ්පාදනාශ්‍රිත කම්හල් සිය ගණනක් රජයේ නියෝග මත වසා දමා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවනෝපාය හිමිවීමෙන් තවත් බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවට, එක්සත් ජනපදයට සහ කැනඩාවට සංක්‍රමණය වෙනවා. පෞගිය දශක කිහිපය තුළ ඉන්දියාවේ අනෙකුත් ප්‍රජාවන් වල මෙන්ම ඉන්දියානු චීන ප්‍රජාවේ තරුණ තරුණියන්ට වඩා හොඳ අධ්‍යාපනයක් සහ රැකී අවස්ථා සඳහා විදේශගත වීමත් මේ ප්‍රජාව හැකිලීමට හේතුවක්. ඔහුගේ පාසලේ සිටි බොහෝ චීන මිතුරන් දැන් ටොරොන්ටෝහි ජීවත්වන බව දත්තා සඳහන් කළේ අතර සිං ප්‍රසුවේ ස්ථාවර ව්‍යාපාර ඇති අය පමණක් දැන් කල්කටාවේ සිට බවත් විදේශගතවීම සඳහා ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ගෙන් බලපෑම් එල්ලවන බවත් ප්‍රජාවත් විඳින සමූහික කම්පනී කැලැල් කිසිවක් තැකීමට ලක්ව කරන ලී ඒ වෙනුවට ඇගේ ජීවිතය මෙරටදීම උපරිමයෙන් ගත කිරීමට උත්සාහ කරනවා. අපි පුංචි තදින් බැඳුණු ප්‍රජාවක්. අපි තවමත් අපේ සිරිතුරි තරුගමනය කරනවා වගේම චීන අලුත් අවුරුද්ද වගේ උත්සවවලට එකට එකතු වෙනවා. ඇය පවසනවා.
चिंगदें चिन्ना ही रखिए आप करें तो ना तरे मुत्सवे सदा वासर कर वारा कहूँगे दिमाग पे अनबैले मटे खाल कटावे था फैमिली नवा क्रमें ही न वे ये हर एक नमो प्रकाश चले अभी तो फाउला के ही नेता कल अभी आपे संस्कृति रख करना आया नवे ली पावसन पर दी बंगाल वेरिंदन हाका बस इन कथा करें मटे के निकनीम बोक्चोई थाईलैंड सह अबकर बनी चीन एलेवलु बिकिनी में दया कारण ओन सह चीन प्रचार संकलन में उसे देखते बनो सियल ने टम बड़ा इंडिया वे जीवन ते उनका क्या मति बवा ए मेरठ टे आईटी बवा हैंगी ना बवा ते पहुँच बवा मटे मिस्टी जोई सह रसगुल्ला नुकाई ए ऐहिना है मिन पहुँच गए देने के जीव ते आप हो हैरे भी लो है क्या अंग्या कुल बिंगाल रसके भी प्रिमस्पर इताम अभिरुचुएं सदान कर्मी